නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සුභානුපස්සින් විහරන්තං ඉන්ද්‍රියේසු අසංඋතං භෝජනම්හි ච අමත්තං යුං කුසීතං හීන වීරියං තන්වේ පස හතිමාරෝ වාතෝරුක්කන්ව දුක්බලන්ති. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ හදපිරි නමස්කාරය වේවා. අද දවසෙත් අමාවැස්ස YouTube චැනලේ ඔස්සේ ජීවිතයට ඕවදනක් වැඩසටහන තුළින් මේ පුංචි කාල සීමාව තුළ තථාගත බුදුරජාණන් වහන්සේගේ උතුම් බුදු වදනක් ඔබට සමීප කරන්න මේ සූදානම. පිවතුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සුභානුපස්සින් විහරන්තං ඉන්ද්‍රියේසු අසංඋතං. යමෙක් රූපාදී අරමුණු සුභ වශයෙන් සලකමින් අපේ ඇසට පේන, කනට ඇහෙන, නාසයට දැනෙන, දිවට දැනෙන, කයට ලැබෙන පහසාදී ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ ඉන්ද්‍රියන් වලට ගෝචර වන අරමුණු සුභ වශයෙන් සලකමින් ඉන්ද්‍රියන් වල සංවරකමක් නැතුව දකින රූපයේ ආදීනව දකින්නේ නැතුව ඒ දකින රූපය සුභ වශයෙන් ගන්නවා. ඇහෙන ශබ්දයේ ආදීනව සලකන්නේ නැහැ, ඒක සුභ වශයෙන් ගන්නවා. අන්න ඒ වගේ සුභ වශයෙන් සලකමින් ඉන්ද්‍රියන් සංවරයෙන් තොරව යමෙක් වාසය කරනවා, ආහාරය පමණ දන්නෙත් නැහැ. තමන් ඒ ආහාරය ගන්නෙ මොකටද කියන අරමුණ දන්නේ නැතුව, ඒ ආහාරය පමණ දැනගන්නේ නැතුවත් ජීවත් වෙනවා. ඒ වගේමයි එයාගේ ජීවිතේ කම්මැලිකමින් යුක්තයි, අලසකමින් යුක්තයි. මෙන්න මේ වගේ කෙනා මාරයාව ලුහු බඳින්නේ, මාරයාගේ වසඟයට පත්වෙන්නේ හරියට මහා සුලි සුළඟකට මුල් ශක්තිමත් නැති ගහක් මුලින් නුකුටා හෙලන්නාක් මෙනි. යම් කිසි කෙනෙකුගේ ජීවිතයේ තුල පංචඉන්ද්‍රියම් පිනවන්න යම් කිසි ආශාවක් තියෙනවා නම්, ඉන්ද්‍රිය සංවරයෙන් තොර නම්, ආහාරය ගැන පමණ දන්නේ නැත්නම්, ඒ වගේමයි කුසීත කම්මැලිකමින් යුක්ත නම් ඒ ජීවිතය මාරයාගේ වසඟයට පත් කරගන්න බොහෝම පහසු ජීවිතයක් කියන කාරණාව තථාගත බුදුරජාණන් වහන්සේ අනුදැන වැඩඇරුවා. ඒ නිසා මේ හිමිදිරි උදෑසන ඔබේ ජීවිතය තුළත් මෙන්න මේ කියපු කරුණු කාරණා තියෙනවනම් ඒවා දුරු කරගෙන මාරයාට සොලවන්න බැරි, හොල්ලන්න බැරි පර්වතයක් වගේ වෙන්න කියන කාරණාව සිහි කරමින් උදා වූ දවස සියලු දෙනාටම තුනුරුවනේ අනන්ත ආශිර්වාදයෙන් යහපත් වූ දවසක් වේවා කියලා ස්වාමීන් වහන්සේ සෙත් ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.